සුබ දවසක් නිවාස සිහිනේ සැබෑ කරගෙන ඉන්න ඔයාලටත් ඒ වගේම නිවාස සිහිනේ සැබෑ කරගෙන ඉන්න ඔයාලටත් වැදගත් කාරණයක් තමයි අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඔයාලා වෙනුවෙන් අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ වාස්තු විද්‍යානුකූලව නිවාසයක තිබිය යුතු උළුවහු ගණන ඒ වගේම ජනෙල් ගණන ඉවමන දෙයන්න පිළිබඳව තමයි අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නිවසකට හොඳ වාතාශ්‍රයක් ලැබීමට වගේම හොඳ ආලෝක තත්ත්වයක් ලැබීමටත් දොර දනෙල් අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. ඉතින් මේ දොර ජනෙල් નિયમિત ප්‍රමිතියට નિયમિત වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයට සකස් කර තිබීම නිවසකට සුබ ඵල උදා කරනවා. වැදගත්ම කාරණේ තමයි මේ ජනෙල් සහ උළුවහු නිර්මාණය කිරීමේදී දෙව ලබා ගැනීමේදී අටවිසි බුදුවරුන් පිටදුන් වෘක්ෂ වලින් දෙව ලබා ගැනීම ඒ වගේම සොහොන් වල තිබෙන ශාක වලින් දෙව ලබා ගැනීම ඒ වගේම පිලිස්සුණු ගස්වල දැව ලබා ගැනීම ඉතාම අසුබ වෙනවා. උළුවහු නිර්මාණය කිරීමේදී තවත් වැදගත් කාරණයක් තමයි නිවසකට සුබඵල උදා කරගන්න නම් උළුවහු නිර්මාණය කිරීමේදී ශාක කඳෙහි මුල කොටස පහළට සිටින විදිහට උළුවහු නිර්මාණය කිරීම වැදගත් වෙනවා. නිවසකට සුබඵල උදා කරගන්න නම් නිවසේ දොර උළුවහු ඔත්තේ සංඛ්‍යාවකින් තැබිය යුතු වෙනවා. මෙහිදී වාස්තු විද්‍යාවේදී දොර යනුවෙන් අදහස් කරන්නේ දොර පියනක් නොවේ දොර උළුවස්සයි. සාමාන්‍යයෙන් නිවසක දොර පියන් දෙකකින් යුක්ත වීම නිවසට ඉතාමත් සුබ ප්‍රතිඵල උදා කරනවා. ඒ වගේම නිවසක දොරපියන් නිබේ විවෘත වීම දොරපියන් ඇරෙන වැහෙන විට ශබ්ද ඇසීම නිවසට ඉතාමත් අසුබ වෙනවා. වාස්තු විද්‍යාවේදී නිවාසයක ජනලයක් යනුවෙන් අදහස් කරන්නේ ජනෙල් පියන් නොව ජනෙල් උළුවස්ස බව මතක තබා ගත යුතු කාරණය. වාස්තු විද්‍යානුකූලව නිවසක ජනෙල් උළුවහු ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් විය යුතු වෙනවා. නමුත් දොර ජනෙල් තැබීමේදී දොර ජනෙල් වල එකතුව ඔත්තේ අගයක් විය යුතු බවටයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. නමුත් හත යන සංඛ්‍යාවලින් අවසන් වන අගයක් වීම ඉතාම අසුබ ලක්ෂණයක් විදිහටයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ නිවස නිර්මාණය කිරීමේදී මේ විදිහට වාස්තු විද්‍යානුකූලව දොර ජනෙල් තැබීමට මතක තබා ගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න, ෂෙයා කරන්න, අමතක කරන්න එපා.